ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් සංචාරය ආරම්භ කරන්න ඔන්න මෙන්න කෙලවුණු සිද්ධියක් නිසා ශ්‍රී ලංකාවේ හැම ක්‍රිකට් ලෝලියෙක්ම එකම විදිහට දුක් වුණා. ඒ සිද්ධිය තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 3 ප්‍රතිකරු ධනංජය ද සිල්වාගේ තාත්තා ඝාතනය වීම. මේ සිද්ධිය ඇත්තටම ධනංජයට දරා ගන්න පුළුවන් වුණු සිද්ධියක් වුණේ නැහැ. තමන්ගේ ක්‍රිකට් දිවියේ තමන් ආපු මාවතේ 7,00,000 වගේ හිටපු තාත්තා හදිසියෙම අහිමි වීම ගැන ධනංජය හිටිය ලොකු දුකකින් වගේම කනස්සල්ලකින්. මේ දේවල් මෙහෙම වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ධනංජය ලංකාවේ ඉද්දි කොදෙව් බලා ගියා. ගිහින් පුහුණු තරගයටත් ක්‍රීඩා කළා. කුමාරි හදිසි වුණු මේ අකරතැබ්බේ නිසා ධනංජයට උණු පාළුව වගේ පාඩු පිරිමසා ගන්න බැරි වුණත් පුළුවන් විදියට හිත හදාගත්ත ධනංජය දැන් නැවතත් කොදෙව් දේශයට පිටත් වෙලා තියෙනවා. දැන් ධනංජයට කරන්න තියෙන තාත්තා ඉන්න කාලේ ධනංජයෙන් අපේක්ෂා කළ හැමදේම රට වෙනුවෙන් ඉටු කරන එක. මේ විදියට 1999 ලෝකසලානේ ක්‍රීඩා කරද්දී ඉන්දියා සුපිරි ප්‍රතිකරු සචින් තෙන්ඩුල්කාට තමගේ තාත්තා අහිමි වෙනවා. මළගෙදර ආපු සචින් මළගෙදර අවසන් වෙනවා එක්කම නැවත ඉන්දියා කණ්ඩායමට එකතු වෙලා ක්‍රීඩා කරපු පළවෙනි තරගයේදීම ශතකයක් ගන්නත් සමත් වෙනවා. ශතකය අරගෙන සචින් කියන්නේ මේ ශතකය තාත්තා වෙනුවෙන් මම ගත්තේ කියලා. අපි මේ සිද්ධිය මතක් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ලැබුණු මේ සුපිරි ක්‍රීඩකයාගෙන් අපට ඕන ඒ දේ නිසා. ඊවගේම ධනංජයගේ තාත්තා ඉල්ලුවේ ඒ දේ. අපි සචින් කළ දේ ධනංජයටත් කරන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔයා මේ වීඩියෝවට කැමති නම් ලයික් කරන්නත්, ක්‍රිකට් වලට කැමති වාගේ යහළුවෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයා තවත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැතිනම් දැන්ම අපේ channel එක subscribe කරන්න. ආයෙත් ක්‍රිකට් පිටියේ අලුත්ම තොරතුරු සමගින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.